මරුණාසිසු උන්හතරක්ම ඔයේ ගිලි ඒ ගැන රටම වැගිරුවා කඳුළු ගුලි ආතාසුසුම් පිහිදා හිත් පතුලේ ඇලි මේ ලෙස කීවේය හොඳ අදහසක් යලි සෙල්ලම් වයසේ දරුවන් යන විට දියට සොයලා බැලිය යුතු වේ මව්පියෝ හොඳට දැනුමත් දිය යුතුයි ඒ දරු පරපුරට නැත්නම් මෙවැනි දේ වෙයි මතුවත් රටට දෙමව්පියන්ට යුතුකමක් වගකීමක් තියෙනවා දරුවෝ පිළිබඳව ටිකක් වැඩිපුර ඇහැ ගහගෙන ඉන්න. ජයරත්න වික්‍රමසිංහගේ Facebook. දැන් මේ දවස්වල රට පුරා තියෙන ස්පා වටලනවලු. ඔව අද ඊයේද බම් පටන් ගත්තේ? හොඳ ප්‍රශ්නයක්. පංකජ රුවින්දගේ සරදම්. ජනතාව දුක් විඳින්නේ මම හින්දයි කියලා ආහාර ඇමති කියනවා. ඉල්ලාස් වෙනවා කියලා කියන්නේ නැද්ද? නෑ තාම එහෙම කියලා නෑ. කියලා තිබුණා නම් අපිට වාර්තා කරන්න තිබුණා. අපි අසංග ඉඳුරිල්ගේ පොලිටිකල් දකින්නයි යන්නේ. ජාතික අවම වැටුප රුපියල් 5000කින් නංවයි කියන ප්‍රවෘතිය. ඔන්න බලන්න අවම වැටුප දැනෙන විදිහ ජනතාවට. රුපියල් 5000ක් කියලා කියන්නේ ජීවන බරෙන් යදම්ලා සිටින ජනතාවට දැනෙන්නේ ඉතාම සුළුවට කියන එක මතක් කරලා තියෙනවා. ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝ. මොලේ වහගෙන මේ දෙන්නගේ කතාව. ඔන්න අඩුම පඩිය 17500ක් කරන්න කස්ටි අනුමැතිය දුන්නා. දැන් ඉතින් පඩි මදි කියපු උන්දලා හොඳට කාලා බීලා වාහනත් අරගෙන ජොලියේ ඉඳි. ඡන්දේ ලං වෙද්දි මොලේ වහගෙන මේ වගේ වරප්‍රසාද දීලා ඡන්දේ බලාපොරොත්තු වෙනවා. ජනරාණි අද පත්තරේ තියෙන. එක්කෙනෙට යාන්තම් පණ ගැට ගන්න මාසෙට රුපියල් 17000ක් ඕනේ. අපිට නම් ඉතින් බන්දුන ගුණවර්ධන කියන ගානත් තමයි කියලා ජනරාණි කියනවා. 2500ද? අද කාටූන් එකක් අපි තවත් බලනවා ආවන්ත ආටිගලගේ. මේ බලන්න මේ අවුරුදු කාලේ හරි අපූරු කාටූන් එකක් මේක. IMF එක දේශපාලඥයාව ඔන්චිල්ලාවේ පද්දනවා. කොහොමද මේ ඔන්චිල්ලාව හදලා තියෙන්නේ? කවුද ගහ උඩ ඉන්නේ? ඔන්චිල්ලාව පදින්න රැහන් දීලා තියෙන්නේ කවුද? අපිට සිද්ධ වෙලා තියෙන දේයි ඒ කියන්නේ. මේ 30 හේවා 20ගේ hina වැස්ස. පාස්කු ප්‍රහාරය නැමැති ලිඳ ගාවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යනවා. හොඳ ෂවර් තියෙද්දී ඇදගෙන නාන්න වගේ යන්නේ කියලා ජනතාව කියනවා. ඕම් බලන්න ඊළඟට එතුමන්ට සිද්ධ වෙලා තියෙන දේ. මේ කියන්නේ උදය විමලසිරි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාස්කු ප්‍රහාරය සිද්ධ කරේ හරියටම කවුද කියලා දන්නවයි කියලා කියපු ප්‍රකාශයත් එක්ක මෙන්න බලන්න. පාස්කු මහ මොලකරු නැමැති කොටියාව දැන් අල්ලගෙන වලිගෙන් හිරගෙන ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දැන් වෙලා තියෙන්නේ කොටි වලිගය අල්ලගත්තා වගේ වැඩක්. අතහැරියොත් එතුමන්මමයි ඇවිල්ලා කන්නේ. MD වීරරත්නගේ කාටුනේටයි ඊළඟට යන්නේ. හරි වෙලාවට ජනාධිපතිවරණය. මැතිවරණ කොමසාරිස් එලෙස කියනවා. ජනාධිපතිතුමා වෙලාව බලාගෙන ඉන්නවා. වෙලාව ආවම කියන්නම්. එතකන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න. මේ තිලකගේ තුන් මංසල. බලය ගනු සිතා ඡන්දෙත් ළඟට එන අටවා සන්ධාන පවසති රටට බන. පිළිගන්නට ඔය ඇත්තන් හැඳින දැන ඇත ජනතාව මල් මාලා අතට ගෙන. අනුරාධගේ ඕකයි තත්වය. නාමල් පොහොට්ටුවේ නැගලා එන පොරණේ ජාතික සංවිධායකකම පිරිනැමුණේ. ඒ තීරණෙත් අනේ අම්මෝ එල එලනේ හැම තනතුරම නවතින්නේ මැද මුලනේ. විදුර අබේනායකගේ දවසේ පද හතර අද අවසාන කවිය විදිහට අපි තෝරගන්නවා. නාමල් පුතු පොහොට්ටුවේ පෙරහැරේය ජාතික සංවිධායක තනතුරේය. රැකවල මැද මුලන පිය පරපුරේය අරමුණ විධායක ජනපති දුරේය.